ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ සියත ටීවී ප්‍රධාන පුවත් විකාශයත් සමගින් මම රුවන්ගා අයගම ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වෛශාඛ්‍ය මංගල්‍ය මෙරට තුල ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සැමරීමට සියලු කටයුතු සූදානම්. විසක් සැරසිලි මවන අසිරියේ නොදුටු පැතිකඩක්. GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීමේ ගැසට් නිවේදනය මැයි 15 වනදා බ්‍රසල්ස් නුවරදී නිකුත් කරන බව ඇමති මංගල කියයි. යෙමනේ තුල සිවිල් ගැටුම් අතරතුර බෝවන රෝග පැතිර යාමේ අවධානමක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. ශ්‍රී බුද්ධ වර්ෂ 2561ක් වූ වෙසක් පුර 15වක පොහෝ දිනය උදා වීමට තවත් ඇත්තේ දින දෙකක් පමණයි. ඒ අනුව ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. සම්බුදු තෙමගුල සිදු වූ වෙසක් පොහොය ලාංකීය ජනතාවට අතිශය පූජනීය දිනයක් වෙනවා. බුද්ධ චරිතයේ බෝසත් උපත, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය හා පරිනිර්වාණය යන තෙමගුල සිහිපත් කරන ඒ අසිරිමත් දිනය පෙර අපර දෙදිග බොහෝ රටවල් වෙසක් පොහොය සමරනු ලබනවා. මෙවර ජාත්‍යන්තර වෙසක් දින සැබරුම් උත්සවය මෙරට පැවැත්වීමට එකඟතාව ඇතිකර ගැනීම ශ්‍රී ලාංකිකයින්ට අතිශය වැදගත් වන අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ වට්ටාරාම රජමහා විහාරස්ථානය තෝරා ගැනීම විශේෂිතයි. වෙසක් පොහොය නිමිත්තෙන් අද දිනේ සිට වෙසක් සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවරගෙන තිබෙනවා. ලබන 13 වන දින දක්වා මෙම වෙසක් සතිය ක්‍රියාත්මක බව බුද්ධ ශාසන අමාත්‍යංශය සඳහන් කළා. එමෙන්ම වෙසක් සමයේ නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කළා. ඒ අනුව බුද්ධ්‍යංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ සඳහා යොදව ඇති බවයි පොලිස් මාධ්‍ය කාර්යාංශය සඳහන් කළේ. එමෙන්ම වෙසක් දන්සල් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් සම්බන්ධව චක්‍රලේඛනයක්ද නිකුත් කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. එහිදී ඔහු සඳහන් කළේ දන්සල් සඳහා බැතිමතුන් ගෙන්වා ගැනීමට බෞද්ධ ධජය වෙනුවට කහපැහැති කොඩියක් භාවිතා කළ යුතු බවයි. මේ අතර මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ පෙර පුහුණු වීම කටයුතු අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම යන තේමාව යටතේ මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල පැවැත්වෙනවා. අද පෙරවරුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙල පවත්වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට පැමිණ එහි සූදානම සහ සංවිධාන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කළා. එමෙන්ම අමාත්‍යවරයා ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ පෙර පුහුණු වීම කටයුතුවලට දැක්වීම විශේෂත්වයක්. 14 වෙනි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම දින 3ක් පුරාවට අපි සමරන්නට, ඒ වගේම ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ පවත්වන්නට සියලු කටයුතු මේ වෙන විට සූදානම් කරලා තියෙනවා. මැයි 12 සහ 13 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීත්, ඒ වගේම අපේ අවසාන සැසිය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ මහමළුවේ පැවැත්වීමටත් කටයුතු යොදලා තියෙනවා. ආරම්භක උත්සවයට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහභාගී වෙන අතර අපේ අවසන් උත්සවයට නේපාලයේ ජනාධිපතිතුමිය මහනුවරදී සම්බන්ධ වෙනවා. ඒකම සුවිශේෂී වෙසක් කලාප ගණනාවක් මේ වෙන විට සංවිධානය වෙලා තිබෙනවා. අවසන් දවසේ නුවර පවත්වන උත්සවයේදී විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වනවා. ඒ වගේම විශේෂ දළදා පෙරහැරක් පැවැත්වීමටත් කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒකම පිළියන්දල කහපොළ ශාක්‍ය ජනපදයේ ඉදි කරමින් පවතිනවා. ඒ තුළ බුදුන් වහන්සේ ඒ ජීවත් වුණ කාලයට අදාළ වැදගත් සියලු සිද්ධස්ථාන අපි එතන ප්‍රතිනිර්මාණය කරනවා. ඒ මූලික අදියර විදියට ලුම්බිනි උද්‍යානයත්, සුද්ධෝදන රජතුමාගේ මාලිගාවත් අපි මේ වෙනකොට කටයුතු අවසන් කරලා 11 වෙනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ වෙසක් දිනයට පෙර ඉතිරි අංග සියල්ල අපි ඉදි